වෛද්‍යවරුන් අපි නිරතුරුවම කතා කරන අලුත් වෛරස ගැන. එතකොට ගුවන්තොටුපළ වගේ නිරතුරුවම PCR පරීක්ෂණ කරනවා නම් කොහොමද මේ රට තුර අලුත් වෛරස ඇතුල් වන්නේ? පළමුවෙන්ම වැදගත්ම දේ තමයි මේ PCR පරීක්ෂණය කියන්නේ 100%ක්ම සියලුම රෝගීන් හඳුනා ගන්නා පරීක්ෂණයක් නෙවෙයි. අපිට මේ ලෝකයේ මෙතෙක් තියෙන හොඳම පරීක්ෂණයේ හැටියට තමයි මේක භාවිතා කරන්නේ. නමුත් මේ පරීක්ෂණයනොත් අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඒක වැළැක්වීමට තමයි PCR පරීක්ෂණ ආරම්භයේදී ඒ කියන්නේ ගුවන්තොටුපළට ඒමට පෙර අපි එකක් හුඟක් වෙලාවට සෑම කෙනෙකුගේම බලාපොරොත්තු වෙනවා මේ ලංකාවට පැමිණීමට පෙර PCR පරීක්ෂණයක්. ඒ වගේම ලංකාවට ආවට පසු PCR පරීක්ෂණයක් කරනවා. දවස් 14ක නිරෝධායනයක් ආසන්න කාලයක නිරෝධායනයක් කරනවා. ඊට පස්සේ නිරෝධායනයෙන් පසුව නැවත PCR පරීක්ෂණයක් කරනවා. මේ සියල්ල කිරීමෙන් බලාපොරොත්තු වන්නේ මේ පරීක්ෂණ ක්‍රියාවලියේ සහ අපි මේ පිටරටින් එන වෛරසයට බඳින වැටේ තියෙන දුර්වලතා අවම කර ගැනීම සඳහා. නමුත් මෙහිදී අපි මතක තබා ගත යුතු දේ තමයි අපි 100%ක් වත් අඩුපාඩු සහිත නම් මේ කියන ක්‍රමවේදයේ 1000ක් එනකොට අපිට රෝගීන් 10 දෙනෙක් සමහර විට අපේ පරිසරයට නිදහස් වෙන්න පුළුවන්. 10000ට එකක් අපි අඩුපාඩු සහිත තියෙන ඉතා සියුම් ක්‍රමවේදයක අපි තිබ්බත් රෝගීන් 100000ක් එනකොට අනිවාර්යයෙන්ම 10 දෙනෙක් එළියට එනවා. ඒ වගේම තමා මේ අපි 100000කට එකක් කිව්වත් රෝගීන් 10 ලක්ෂය පුද්ගලයන් 10 ලක්ෂයක් එනකොට අපිට මේකේ ඒ වගේම ඒ අඩුපාඩුව වෙන්න පුළුවන්. මේ සියල්ල නිසා අපිට බොහෝ වෙලාවට ඉතාමත් සුළු ප්‍රමාණයක් මේ රෝගීන් අපිට හමු නොවි එන්න පුළුවන්. ඒක කාගේවත් වරදක් නෙවෙයි. මේ ඕනෑම ක්‍රියාවලියක තියෙන ඕනෑම ක්‍රමවේදවල තියෙනවා ඒ වගේ අඩුපාඩුවක් වෙන්න පුළුවන්. ඒ ක්‍රමවේද වළක්වන්න ඒකෙන් අතු වෙන්න පුළුවන් අහානිය අවම කිරීම සඳහා තමයි අපි මේ එකම ටෙස්ට් එක තුම්පාරක් කරන්නේ, නිරෝධායනය කරන්නේ, ආදී සියලු දේවල් ඒක කරන්නේ ඒක අවම කිරීම සඳහා. නමුත් එහෙම එන අතරින් අපිට අර මග ඇරෙන අය අතර මේ කියන ප්‍රභේදවල අයත් එන්න ඉඩ තියෙනවා.